ශ්‍රීලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර T20 තරග තුනකින් සමන්විත තරගාවලියේ ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙමන වගකීම ලැබිලා තියෙන්නේ ආරොන් ප්‍රින්ච්ට. 2017 අවුරුද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට ගිහින් ඔස්ට්‍රේලියාව පරාද කරද්දී ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙව්වේ ප්‍රින්ච්. කොහොම වුණත් මේ පාර ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රබලයන් කිහිප දෙනෙක් ආබාධයට ලක් වෙලා කියලා ආරංචි. මේ අතර නායක ආරොන් ප්‍රින්ච් ඉන්නවා කියලා තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. කොහොම වුණත් ප්‍රින්ච් මේ වෙද්දී සුවය ලැබමින් ඉන්න නිසා ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක පළවෙනි T20 තරගයේ ප්‍රින්ච්ට ක්‍රීඩා කරන්න වැඩි ඉඩක් තියෙනවා කියලා තමයි ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආරංචි මාර්ග කියන්නේ. ප්‍රින්ච් වගේම ඔස්ට්‍රේලියා සංචිතයේ ඉන්න ප්‍රහාරාත්මක මැදපෙළ ප්‍රතිකාරයක් වන ඇල්ස්ටර් ටර්නන්ටත් පසුගිය දවස්වල ආබාධයක් නිසා තරගාවලිය අහිමි වෙන අවධානමක් තිබුණත් මේ වෙද්දී ඔහුගේ තත්ත්වයත් සුවතට හැරිලා කියලා තමයි ආරංචි. ඔස්ට්‍රේලියා දේශීය සීමිත පන්දු ආර තරගාවලියේ වික්ටෝරියා කණ්ඩායම නියෝජනය කළ ප්‍රින්ච් පසුගිය දවසක ඔස්ට්‍රේලියා කණ්ඩායම එක්ක තිබුණු තරගයකට සෙල්ලම් කරන්නේ නැත්තේ ආබාධ තත්ත්වය නැවතත් වැඩි වෙයි කියන අවධානම තියෙන නිසා. මේ තත්ත්වයත් එක්ක ප්‍රින්ච් සෙල්ලම් කරනවද නැද්ද කියන අවසාන තීරණය තවම නිල වශයෙන් ප්‍රකාශ වෙන්නේ නැහැ. කොහොම වුණත් ප්‍රින්ච් සෙල්ලම් නොකළොත් සංචිතයේ උපනායක විදිහට ඉන්න ඇලෙක්ස් කේරි හරි බැක් කමින්ස් හරි ඔස්ට්‍රේලියා කණ්ඩායමට නායකත්වය දෙයි. ශ්‍රී ලංකාව සමග තරගාවලිය මේ වන විටත් අහිමි වෙන ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා මේ වෙද්දිත්. එක්කෙනෙක් තමයි මිචෙල් මාස්. මාස්ට තරගාවලිය අහිමි වෙන්නේ අතේ ආබාධයකට ලක් වෙලා ඉන්න නිසා. පසුගිය කාලේ ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට දක්ෂතා පෙන්නපු නේතන් කෝල්ටනයිල්ටත් ආබාධයක් නිසා කණ්ඩායමේ ස්ථානයක් ලැබෙන්නේ නැහැ. මේ ක්‍රීඩකයෝ ආබාධ නිසා කණ්ඩායමෙන් ඉවතට යද්දී ඒ තැනගන්න ඒ වගේම දක්ෂ ඇවිත් ඉන්න නිසා ආබාධ වලින් නම් ශ්‍රී ලංකාවට වාසියක් වෙයි කියලා හිතන්න අමාරුයි. මෙලින් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.